ජයගමු ශ්‍රී ලංකා මුලතිව්වලට දෙස් විදෙස් රැකියා අවස්ථා මේ 3 සහ 4 පුදුකුඩු රිප්පු මහජන ක්‍රීඩාංගණයේදී. දවසේදී ආරම්භයේදීම කියන්න ඕන මම ඊවර පාර්ලිමේන්තුව තුල හිටියේ නැහැ. හේතුව ජපානයේ විශේෂ වැඩමුළුවක් මට තිබුණා. ඒ දවස් තුනම පාර්ලිමේන්තු දවස් තුනම මට යන්න බැරුව පාස්කු දින ප්‍රහාරය සම්බන්ධව විවාදය තිබිච්ච දවස්වල. දැන් පැහැදිලිව මේ රටටම කියන්න ඕන අපි දැක්කා මේ විවාදයේදී ඉතාමත්ම නින්දිත පහත් විදිහට පොහොට්ටුවේ මන්ත්‍රීවරු ඇමතිවරු හැසුරුණා. ඒගොල්ලෝ ඇඟිල්ල දික් කරලා කිව්වේ කතෝලික ජනතාව මේ රටේ සුළු ජාතීන් නිසා ඒ සුළු ජාතීන්ට අවශ්‍ය දේ කරන්න ඉඩ දෙන්න බැහැ කියන එක තමයි ඒගොල්ලෝ ප්‍රකාශ කරේ. ඒගොල්ලෝ කියපු හැම වචනකම තේරුම ඒක. ඒගොල්ලෝ තල්ලු කරන්න හැදුවා. අපි දන්නවා මුස්ලිම් ජනතාව මුස්ලිම් ආගම අදහන, කතෝලික ආගම අදහන, හින්දු ආගම අදහන ඉතාමත්ම කුඩා පිරිසක් තමයි රටේ ඉන්නේ. බෞද්ධාගම අදහන ජනතාව තමයි වැඩිපුර ඉන්නේ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඒක නෙවෙයි. මේ කවදාකවත් රටේ ජනතාව කිසිම ආගමක් අදහන කණ්ඩායමක් වෙන් කරලා ඔවුන් සුළු ජාතීන් හැටියට සලකලා නැහැ. රටේ පාලකයෝ ආණ්ඩුවේ ඉඳගෙන පාස්කු දින ප්‍රහාරයට විසඳුමක් ලබා දෙන්න කියලා පුන පුනා කෑගගහ මෙරටේ තිබිච්ච සියලුම පරීක්ෂණවල ප්‍රතිඵල ටික ඉදිරියට පෙන්නලා ඒකේ කරුණු හුවා දක්වලා ඉල්ලලා හිටියත් ඒගොල්ලෝ කිව්වේ මේ රටේ මීට වඩා දේවල් සිද්ධ වුණා මහජාතියට. හැබැයි මේ සුළු ජාතියක් හැටියට තමුන්නාසලට කිසිසේත්ම මේකට අවස්ථාව ලබා දෙන්න බෑ, මේ විසඳුම ගැන කතා කරන්න බෑ කියලා අපිට. ඒ විතරක් නෙමෙයි, පැහැදිලිව කතෝලික සභාවේ නායක අතිගරු කාදිනල් උන්වහන්සේගේ ඒ ආගමික කටයුතු සම්බන්ධව දැඩි විදිහට විවේචනය කරා. ඒක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අයිතියක් තියෙන එකක් හෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එහෙම නැත්නම් ඇමතිවරුන්ට සදාචාරයක් තියෙන කාරණාවක් නෙවෙයි. ආගම වෙනම තැනක, දේශපාලනේ වෙනම තැනක, මේක කොටස් දෙකක්. මේක හරියට පැහැදිලිව හඳුනා ගන්න ඕන. ඒ නිසා මේ රටේ නැවත වතාවක් අපිට පේනවා ආගමික වශයෙන් බෙදන්න හදනවා, ජාතීන් වශයෙන් බෙදන්න හදනවා, භාෂා හැටියට බෙදන්න හදනවා. බෙදලා තලලා පොඩි කරලා දාලා තමුන්ගේ දේ කරගන්න නැවත වතාවක් ගෝඨාභය රාජපක්ෂගේ වැඩපිළිවෙලම මේ ආණ්ඩුව තුල කරගෙන යනවා කියන එක තමයි අපිට දකින්න තියෙන්නේ. ඉතින් පැහැදිලිව ඇඟිල්ල දික් කරලා කියනවා මේ රටේ සුළු ජාතීන් කියලා කණ්ඩායමක් නැහැ. මේ රටේ ඉන්නේ ශ්‍රී ලාංකිකයෝ. සියලු දෙනාම ශ්‍රී ලාංකිකයෝ. හැමදෙනාම එකට වාඩි වෙලා එක පවුලක් විදියට මෙරටේ අයිතිකාරයෝ විදියට මෙරටේ වැඩ කරන්න ඒ අවස්ථාව ලබා දෙන්න ඕන. ආණ්ඩුවට අපි පැහැදිලිව ඇඟිලි දික් කළා කියනවා, බල කරලා කියනවා, කරුණා කරලා එන්න එපා ඒ තත්ත්වෙට මේ රට බෙදන්න. සුළු ජාතීන්, අර ජාතීන්, මේ ජාතීන් කියලා කඩලා සුනිසුරු කරලා මිනිසුන්ව තල්ල පෙල්ල පොඩි කරලා දාන්න සූදානම් වෙන්න එපා. සූදානම් වෙන්න රටේ ජීවත් වෙන සියලුම ජනතාවට තමුන්ගේ අයිතීන් ටික දෙගෙන වැඩසටහන් හදන්න කියලා අපි ආණ්ඩුවට බල කරලා කියනවා. ඒ නිසා විශේෂයෙන්ම පාස්කු දින ප්‍රහාරයේදී සිද්ධ වෙච්ච කරුණු කාරණා සම්බන්ධව ඒක පෙළගැහිලා ආපු විදිය, බුද්ධ්‍යාංශ හැසිරෙච්ච විදිය, විශේෂයෙන්ම රටේ ආරක්ෂක අංශ හැසිරෙච්ච විදිය සහ ඊට පස්සේ සිද්ධ වෙච්ච පරික්‍රම සියල්ලම අරගෙන බලපුවම පැහැදිලිව කතෝලික සභාවත් විශේෂයෙන්ම විපක්ෂයක් ඇටියට මේ යෝජනාව ඉදිරිපත් කරපු සජිත් ප්‍රේමදාස මැතිතුමා ප්‍රමුඛ සමග ජන බලවේගේ අපි සියලු දෙනාම ඉල්ලා හිටියේ වෙන කාරණාවක් නෙවෙයි. අපි ඉල්ලා හිටියේ සාධාරණය මේ රටේ ජනතාවට ලබා දෙන්න කියලා. එහෙනම් මින් පස්සේ පාස්කු දින ප්‍රහාරය ජාතික වශයෙන් බලපාපු ප්‍රහාරයක් හැටියට නම් කරන්න කියලා අපි ආණ්ඩුවෙන් ඉල්ලනවා. ඒක එක කොනකට එහා කරන්න එපා, ඒක කණ්ඩායමකට, ඒක ආගමකට වෙන් කරන්න එපා, ඒක ජාතික වශයෙන් රටක් හැටියට සියලු දෙනාටම බලපාන කාරණාවක්. ඒ නිසා රටක ජනතාවගේ කොටසක් විනාශ කරපු, බෝම්බ ගහලා විනාශ කරපු අවස්ථාවක් මිසක් ඒක ආගමක් තහමක් විනාශ කරන්න හදපු වැඩසටහනක් හරියට අපි දකින්නේ නැහැ. ඒ නිසා වහම මේකට අවශ්‍ය නිවැරදි පිළිතුර මේකේ මහ මොළකර ඇතුළු මේකට සාධාරණීෂ්ඨ කරන්න කියලා විශේෂයෙන් මෙතනදී මතක් කරනවා. මොකද මම පාර්ලිමේන්තුවේ දා සිටියේ නැති නිසා මම හිතනවා මේ මගේ වගකීම මේක
අද දවසේදී ඉදිරිපත් කරන්න. ඒ වගේම මතක් කරන්න ඕන අපි දන්නවා මැයි දිනය. මැයි දිනය ලෝක ඉතිහාසයේ කම්කරුවා ගැන විශේෂ පණිවිඩයක් තියෙනවා. ඒ කම්කරුවව ඒ පැය අටේ සේවා මුර ඒක ලබා ගත්ත ආකාරය සහ ඒකට දීපිදුපු අය ඒකට ඉදිරිපත් කරපු කොඩිය රතු වුණේ කොහොමද? මේ සියල්ලම තමයි සමරන්න තියෙන්නේ මැයි දිනේ. හැබැයි මතක තබා ගත යුතු කාරණාවක් තියෙනවා. මම පාර්ලිමේන්තුවේ විදේශ රැකියා සහ කම්කරු අමාත්‍යාංශයේ අධීක්ෂණකාරක සභාවේ සභාපතිවරයෙක්. සහ මට වගකීමක් තියෙනවා කම්කරු ගැන, කම්කරු ප්‍රතිපත්තිය ගැන, ප්‍රඥාපති ගැන, ඒ වගේම කෙටුම්පත් ඒ නීති 50 සියල්ලම ගැන කතා කරලා වැඩසටහනක් හදන්න. මේ රටේ මතක තියාගන්න අපි විධිමත් වැටුප් ලබන කණ්ඩායම ඉන්නේ මේ රටේ 40%යි. 60%ක් අවිධිමත් විදිහට වැටුප් ලබන අය. නිසා මේ රටේ සමස්තයක් හැටියට පනතේ තියෙන ප්‍රකාරවම මේ රටේ හැම ජන කොටසක් මෙහෙම නැත්නම් හැම රැකියාවකම කරන හැම කම්කරුවෙක්ම මේ රටේ මේ කම්කරු ප්‍රතිපත්ති එහෙම නැත්නම් ප්‍රඥාපති යටතට ගෙනල්ලා එය හැම දිනකටම මේ රටේ අනිවාර්යෙන් සාධාරණීෂ්ඨ කරන්න. අපි දන්නවා මේ වෙලාවේ අපි හිතමු පුඩ් සිටි එකේ වැඩ කරන ළමේ එයාට වෙලාවක් නැහැ. එයාට වැටුපක් හරි විදියට නැහැ. එයාට නිවාඩුවක් නැහැ. එයාගේ අයිතිවාසිකම් කිසිසේත් නැහැ. හැබැයි ආණ්ඩුවට බැරුව ගියා මේ වගේ අයිතිවාසිකම් ලබා ගන්න බැරි මේ රටේ ජීවත් වෙන වැඩ කරන මහන්සියෙන් වැඩ කරන සොච්චම් මුදලකට වැඩ කරන ඒ කම්කරුවා වෙනුවෙන් කතා කරන්න. අපි බලාගෙන හිටියේ ආණ්ඩුවේ මොන වගේ පිළිතුරක්ද දෙන්නේ, මොන වගේ වැඩසටහන්ද එයාගේ ගාව තියෙන්නේ කියන එක. එහෙනම් අපි හිතමු ධීවරය අරගෙන බලමු. ධීවරයා බෝට්ටු වැඩ කරන ධීවරයා බොහෝ වෙලාවට ඒ වැඩ කරලා අවුරුදු 60ක් 65ක් යනකොට ඒ ධීවරයා දිනපතා පංගුව හරි මොකක් හරි ලබා ගන්න එක විධිමත් ක්‍රමයක් නෙමෙයි ඒ වැටුප. ඒ නිසා වැටුප විධිමත් ක්‍රමයක් නොවනකොට අවුරුදු 60ක් 65ක් යනකොට ඔහුට මූදට යන්න බැරුව ඔහු නතර වෙනකොට විශේෂයෙන්ම ලෙඩ රෝග රාශියක් ඇඟේ ඇති කරගෙන තමයි නතර වෙන්නේ. ඊට පස්සේ එයාව බලන්න කෙනෙක් නැහැ මේ රටේ. එයාව බලන්න කෙනෙක් නැහැ. එයාව බලන්න ක්‍රමවේදයක් අපි හදලා නැහැ. ඒ නිසා මතක තියාගන්න අර්ථ සාධක අරමුදුල කියන එක සම්පූර්ණයෙන්ම දැන් තියෙන ක්‍රමවේදය වෙනස් කරලා අපි පක්ෂයක් හැටියට බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන්ම අපි ආණ්ඩුවක් ආවට පස්සේ අපි ප්‍රතිපත්තිය වෙන්නේ 40% සම්මත සහ 60% අවිධිමත් කියන මේ අවිධිමත් කොටසත් විධිමත් වෙන වැඩසටහනක් සකස් කරලා එයටත් යම්කිසි අරමුදලකට සහභාගී වෙන අවස්ථාව ලබා දෙනවා විතරක් නෙමෙයි ඒ ලබා දෙන ගමන්ම එයාගේ සුබ සාධනය වෙනු වැඩසටහනක්, එයාගේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනු වැඩසටහනක්, විශේෂයෙන්ම හදිසි අවශ්‍යතා සඳහා වැඩසටහනක්, ඒ වගේම විදේශ රැකියාවකට යන්න තියෙනවා නම් ඒ සඳහා වැඩසටහනක්, ඒ වගේම සිවිල් අයිතීන් ආරක්ෂා කරන වැඩසටහන් කියන මේ සියල්ලම එක්ක සදුම්ලත් වැඩසටහනක් හැම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකම ආවරණය වෙන විදිහට විශේෂයෙන්ම හදන වැඩසටහනක් තමයි අපි විශේෂයෙන්ම මේ සමගි ජන බලවේගයත් එක්ක හදලා තියෙන්නේ. මම පාර්ලිමේන්තුවේ අධීක්ෂණ කාර්ක සභාවේ වාඩි වෙලා ඒ තොරතුරු සියල්ලම ඒකරාශී කරගෙන ඒ තොරතුරු මත ඉදිරි අනාගතයේ අපේ ප්‍රතිපත්ති හදන වැඩපිළිවෙලේ ඒ සියල්ලම මේ වෙනකොට භාගෙට භාගයක් සකස් කරලා අවසానයි. අපිට තියෙන තව පුංචි කොටසක් ඉස්සරහට යන්න. ඒ කොටසේදී අපි බලන්නේ කම්කරුවා කියන කෙනා මේ රටේ ඉතාමත්ම උතුම් තමුන්ගේ සේවය කරන කෙනෙක්. අපි හිතමු සෞඛ්‍ය කම්කරුවා. සෞඛ්‍ය කම්කරුවා උදේ බැහැලා නගරේ පිරිසුදු කරලා අවසන් කරන්න නැත්නම් උදේ 8-9 වෙනකොට මේ නගරයකට අඩිය තියන්න බෑ කිසි කෙනෙකුට. මොකද මේ එන හැම කෙනෙක්ම අර සෞඛ්‍ය කම්කරුවා ඇරෙන්න අනිත් හැම කෙනෙක්ම මේ මහපාරට ඇවිල්ලා මේ මහපාර කුණු කරලා යන්නේ. ඒක සියල්ලම පිරිසුදු කරන්න මේ කණ්ඩායම. හැබැයි ඒ අය වෙනුවෙන් කවුද කතා කරේ? දා ආණ්ඩුවේ කට්ටිය කතා කරාද? අය බලාපොරොත්තු වෙන්නේ ඒ අය වෙනුවෙන් මොනවද කරන්න කියන එක. ඒ අය කම්කරුව හැටියට මේ රටේ වැඩ කරනවා. ඒතර අපි කියන විදිහට මේ රටේ සමස්තයක් හැටියට බුලත් කඩයක් දාගෙන හිටියත් කවුරු හරි කෙනෙක් එයා වැඩ කරන කෙනෙක් හැටියට එතන ඒ වැඩ කරන කෙනාට ලැබෙන ප්‍රතිලාභය ඉදිරි අනාගතයේදී එයාගේ ආරක්ෂාව කම්කරුවෙක් හැටියට මේ රටේ වැඩ කරලා දුප්පත් අයිස්සක මිනිහෙක් හැටියට කාන්තාවක් හැටියට එයාගේ අයිතිය කොහොමද ලබා ගන්න කියන වැඩසටහන අපි බලාපොරොත්තු වුණ ආණ්ඩුවෙන් කියයි කියලා. හැබැයි මේ වැඩසටහනක් ආණ්ඩුවෙන් ප්‍රකාශයක් ආවේ නැහැ. ඒතර මෙතන පැහැදිලිව පේනවා මේ ආණ්ඩුව තුල කිසිසේත්ම කම්කරුවව ආරක්ෂා කරන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරලා නැහැ. දැන් අපි දැක්කා ආණ්ඩුව කියනවා දිගින් දිගටම ඒ අය අර්ථසාධක අරමුදලට පොල්ල තියපු
ආයතන තියෙනවා, ආණ්ඩුවේ සමාගම් ටික තියෙනවා, පෞද්ගලික සමාගම් තියෙනවා. හැබැයි ඒ පොල්ල තියපු නිසා අර්ථ සාධකය තමුන්ගේ සේවා කාලය අවසන් වුණාට පස්සේ ලැබිච්ච නැති මේ රටේ දහස් ගාණක් ඉන්නවා. එයා මිය ගිහිල්ලා සමහර අය. එයාට ඒ ප්‍රතිලාභ ලැබිලා නැහැ. හැබැයි දැන් ආණ්ඩුව දෙනවා යම්කිසි මුදලක්, ලොකු මුදලක් මේකට අර ප්‍රතිලාභ දෙන වැඩසටහනක් හදන්න කියලා. එතකොට අපි අහනවා මේකට පොල්ල තියපු සමාගම් ටික, මේකට පොල්ල තියපු ආණ්ඩුවේ ආයතන වන නිලධාරීන්ට යම්කිසි දඬුවමක් දෙන වැඩසටහනක් හදන්න නැතුව ඒ ක්‍රියාදාමයේ ඒ ආකාරයෙන්ම යන්න සලස්සලා මෙයට ආණ්ඩුවෙන් සල්ලි පොම්ප කරනවා නම් මේ රටේ මොකද්ද මේ සිස්ටම් චේන්ජ් එක? මොකද්ද මේ රටේ ක්‍රමවේදේ? මොකද්ද මේ රටේ හදන්න යන වැඩසටහන ඉදිරි කාලේදී? ඒ නිසා අපි දකින්නේ පැහැදිලිව ආණ්ඩුවට වැඩසටහනක් නැහැ. ආණ්ඩුව IMF එකත් එක්ක සම්බන්ධ වෙලා IMF එකට ඕන කරන දේවල් ටික සකස් කරලා ඒ වාර්තා ටික හදමින් යන ගමන් වගේම ඊළඟට මැතිවරණයක් ඉස්සරහට ප්‍රමුඛ කරගෙන ඒ මැතිවරණයට අවශ්‍ය කරන දොළපිදේනි හැටියට සමහර දේවල් දෙන්න හදලා තියෙනවා මිසක් වෙන කිසිසේත්ම ඒ අය රටේ යහපත වෙනුවෙන් ඉදිරි අනාගතය වැඩසටහන හදන්න වැඩපිළිවෙලක් හදලා නැහැ. අපිට පේනවා රාජපක්ෂ පවුලත් දැන් එන්න එන්නම අපි දැක්ක මේ දිනේදී රාජපක්ෂ පවුල කම්කරුවා වෙනුවෙන් කතා කරන වෙනුවට කිව්වේ ඊළඟ ජනාධිපතිවරණයේදී අපේ ආශිර්වාදය තියෙන කෙනා තමයි ජනාධිපති වෙන්නේ කියලා. ඒ කියන්නේ ඒගොල්ලෝ පැහැදිලිව පිළිගන්නවා රාජපක්ෂලත් ඉවරයි, පොහොට්ටුවත් ඉවරයි, අපේක්ෂකෙක්වත් දාන්න බැරි තත්ත්වයට පත් වෙලා කියන එක බරපතල විදිහට කඩාවැටීමක් එයාගේ තියෙනවා කියන එක ඒ අය එදා එයාගේ ප්‍රකාශ වලින්ම ඉදිරිපත් කළා. ඒ විතරක් නෙමෙයි මතක තබා ගන්න, ඊට පෙර JVP එක ප්‍රකාශයක් කරා ඒ අය 88-89 මරපු දේවල් ගැන. ඒගොල්ලෝ මෙරුවා කියලා ප්‍රකාශ කරේ. එහෙනම් මෙරුවා කියලා ප්‍රකාශයක් කරනවා නම් ඒක මිනි මෙරුවක්. එහෙනම් ඒ මිනි මෙරුවක් සිද්ධ වුණා නම් මේ රටේ ඒකට වහාම පරීක්ෂණයක් කරලා අත්අඩංගුවට ගන්න ඕන. ඒ මරපු අය කවුද කියලා, මිනි මරුව කවුද කියන එක. ඒ වෙලේ කියනවා නම් මේ කසිප්පුකාරයෝ, අර ගංජකාරයෝ, අර කවුරු මේ කාරයෝ උමයි මෙරුවේ කියලා. කාටවත් මේ රටේ මිනිසුන්ගේ මරන්න අයිතියක් නැහැ කිසි කෙනෙකුට. කවුරු හරි එහෙම මැරුවා නම් ඒ මරපු අය ඒ ප්‍රකාශත් එක්ක අරගෙන මං හිතනවා රටේ පරීක්ෂණයක් ගිහිල්ලා හරියට අවබෝධ කරගෙන ඒ එදා මරන්න සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම දඬුවම් දෙන වැඩසටහන ක්‍රියාත්මක කළ යුතුයි. විතරක් නෙමෙයි අපිට පේනවා ලාල්කාන්ත මහත්තයා කියනවා අපි දෙනවා ගමට අධිකරණ බලය අපේ පාක්ෂිකයන්ට. හොඳයි නේද? නැවත වතාවක් අයිඩෙන්ටි කාඩ් ටික ගනී නේද? නැවත වතාවක් සමහර වෙලාවට ගිහිල්ලා කාගේ හරි බෙල්ල කපලා කණුවක ගහයිද? එහෙම නැත්නම් ගිහිල්ලා ව්‍යාපාරයක් කරන තැනකින් ඒ ව්‍යාපාරයේ තියෙන දේවල් උදුරගෙන එයිද? ඒ තත්ත්වයට පත් වෙයිද රට? ඒ තත්ත්වයට පත් කරන්නද මේ හදන්නේ? ඒ අපි දකින්නේ මේ රට අභ්‍යන්තරයේ මහා බරපතල විදිහට කඩාවැටීමක් සිද්ධ වෙගෙන යනවා. එළියෙන් වුණා පෙනුනත් අභ්‍යන්තරයේ එකිනෙක අතර වෛර කරන තත්ත්වයක් නිර්මාණය කරමින් යනවා. ක්‍රෝධ කරන, ඊර්ෂ්‍යා කරන තත්ත්වයක් නිර්මාණය කරමින් යනවා. ඒ විතරක් නෙමෙයි අපි දකින්නේ ඒ ක්‍රෝධ කිරීම අතරතුර සිද්ධ වෙන්නේ රට කඩම් වැටෙනවා මිසක් රට ඉස්සරහට යන්නේ නැහැ. ඒ නිසා තමයි අපි පැහැදිලිව අපේ නලින් බණ්ඩාරගරු මන්ත්‍රීතුමා අපේ පක්ෂයේ වැඩසටහනක් හැටියට අපේ ආර්ථික කමිටුවත් එක්ක අපි ජනතා විමුක්ති පෙරමුණට එන්න කිව්වා අපිත් එක්ක විවාදයකට. හේතුව මොකද? අද රටේ ආර්ථික ප්‍රශ්නේ තියෙන්නේ. ආර්ථික වශයෙන් රට ගොඩ ගන්න තියෙන එක පැත්තකින් අය කන්දරාවක් තියෙනවා. ඒක නවත්තලා අපි බංගලොත් වෙච්ච රටක්. එක පැත්තකින් IMF එක ලොකු අපිට දේවල් අපිට කියනවා. අනිත් පැත්තකින් දූෂණ වංචා පිළිබඳ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මේ සියල්ලම අරගෙන ගත්තහම මේ රට නිවැරදි ගමන් මාර්ගයක යන්න ආර්ථික ගමන් මාර්ගයකට ගියේ නැත්තම් මේකට සම්පූර්ණයෙන්ම කඩම් වැටෙනවා, විනාශ වෙනවා නැවත වතාව. ඒ නිසා ආර්ථික ප්‍රතිපත්තිය කියන එක හරි වැදගත්. නිසා නලින් බණ්ඩාර මන්ත්‍රීතුමා පැහැදිලිව අභියෝගයක් කරලා ඉල්ලුවා එන්න අපිත් එක්ක ජනතා විමුක්ති පෙරමුණේ ආර්ථික කමිටුව විවාදයට එන්න කියලා. හැබැයි ආර්ථික කමිටුව විවාදයට එන්නේ නැහැ. මන් දන්නේ මාධ්‍යෙන් ඉල්ලීමක් කරනවා වහම විමසන්න ජනතා විමුක්ති පෙරමුණෙනුත් ඕගොල්ලෝ ඇයි ආර්ථික කමිටුව ඇවිල්ලා මේ රටේ ආර්ථිකය සම්බන්ධ විවාදයට එන්නේ නැත්තේ කියන එක. හැබැයි ඒක මග හැරලා නායකයෝ දෙන්න ජනාධිපතිවරණයට අවශ්‍ය කරන විවාදය කරමු කියලා කියනවා. හැබැයි ජනාධිපතිවරණයක් තාම ප්‍රකාශයට පත් කළා නැහැ. අපි සූදානම්, අපේ නායකයා සජිත් ප්‍රේමදාස මහත්තයා සූදානම්
අන්ද කුමාර මැතුමත් එක්ක විවාදය කරන්න කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි අපි කියනවා ආර්ථික කමිටුවත් එක්ක විවාදය කරන්න. ඒකම දිනදා ගමු නායකයෝ දෙන්නගේ විවාදය. අපේ ඉල්ලීම පළවෙනි එක ඒක කරන්න නැතුව ඒගොල්ලෝ ඒක පස්සට දාලා ඒගොල්ලන්ට උන දේ කරන්න යනවා නම් ඒ ගැන අපිට එකඟ වෙන්න බෑ. ඊළඟ කාරණේ තමයි ඉතාමත්ම සෝචනීය එයාගේ தත්ත්ව පිළිබඳව අපිට අඳුර ගන්න පුළුවන් වෙච්ච අනිත් කාරණාව තමයි ඒගොල්ලෝ මේ විවාදය වෙබ් අඩවියක කරන්න එන්න කියලා ආරාධනා කරනවා. වෙබ් අඩවියක දැන් මේ තියෙන මෙතන තියෙන මේ රූපහේ නාලිකා සියලු දෙනාම සූදානම් මේ විවාදයට අවස්ථාව ලබා දෙන්න. මේ ප්‍රසිද්ධ රූපවාහිනී නාලිකා ටික විවාදයට අවස්ථාව ලබා දෙනකොට මේගොල්ලෝ කියනවා වෙබ් එකකට එන්න කියලා. මොකද්ද මේකේ தත්තේ? මේක තමයි මේගොල්ලන්ගේ පාලනය. එහෙම නැත්නම් මේගොල්ලන්ගේ පරිපාලනය, මේගොල්ලන්ගේ ක්‍රමවේද. මෙවැනි ක්‍රමවේදකින් රටක් ගොඩනගන්න බෑ. එසා අපි නැවත වතාවක් අපි ඇඟිල්ල දික් කරලා ජනතා විමුක්ති පෙරමුණට කියනවා වහාම එන්න අපේ ආර්ථික කමිටුවත් එක්ක මේ රටේ ආර්ථිකය පිළිබඳව ඉදිරි අනාගත සැලසුම් ටික සාකච්ඡා කරලා නිවැරදි ගමන්මක තියෙන්නේ කාගෙද කියලා හඳුනා ගැනීම සහ එකිනෙකාගේ යෝජනා හඳුනා ගනිමින් සාකච්ඡා කරලා විවාදයට එන්න කියලා අපි ඉල්ලීමක් කරනවා. අංක එක. අංක දෙක හැටියට නායකයෝ දෙන්න අපේ නායකයා සූදානම් ඒ නායකයාත් එක්ක ඊළඟට විවාදය කරන්න ජනාධිපතිවරයෙක් හැටියට කොහොමද රටේ වැඩ කරන්න කියන එක කතා කරන්න. හැබැයි මතක තියාගන්න ඉස්සෙල්ලා දැනට වර්තමානයේ තියෙන්නේ කඩා වැටිච්ච ආර්ථිකය ගොඩගන්න අවශ්‍ය කරන වැඩසටහන. මේ වෙලාවේ ජනාධිපතිවරණයක් හෝ මැතිවරණයක් නැහැ. ඒ නිසා අපිට මේ ආර්ථිකය ගොඩගන්න වැඩසටහන ඉස්සෙල්ලා කතා කරලා දෙවෙනුව කතා කරමු. ජනාධිපතිවරණය කියපු ගමම්ම එහෙම නැත්තම් මේ ගමම්ම අවශ්‍ය නම් ඕන නම් ඒ විවාදයත් කරන්න අපේ නායකයා සූදානම් බව විශේෂයෙන් මතක් කරනවා. ඒ වගේම මම හිතනවා මේ දවස්වල දිගින් දිගටම යනවා ඔබතුමාලා දකිනවා අර වීසා දෙන ප්‍රශ්නයක් ගැන. දැන් පිටරට ඉඳලා එන දැන් මගේ ඇමරිකාවේ මිත්‍රෙක් කතා කරලා මට කියනවා එතුමා ගියා ඇමරිකාවේ තියෙන වොෂින්ටන් වල තියෙන අපේ එම්බසියට ගිහිල්ලා එතුමාට තියෙන සිටිසන් එකක් ඇමරිකාවේ ලංකාවේක නැහැ ඒ නිසා එතුමාට වීසා අරගෙන එන්න ඕන මෙහාට. ඒ කණ්ඩායමට වීසා ගන්න ගියාම ඒගොල්ලෝ ඔන්ලයින් එකක් දාලා තිබුණා. ඒ ඔන්ලයින් එක සම්පූර්ණයෙන්ම අයින් කළා. ඒ ඔන්ලයින් එක නැහැ. එම්බසිය කියන ඒගොල්ලන්ට කිසිම තොරතුරක් නැහැ. ඒගොල්ලන්ට මේකේ අයිතියක් නැහැ තවදුරටත් වීසා ලබා දෙන්න කියලා. දැන් මේ අතරමං එක පැත්තකින් අනිත් පැත්තෙන් මේ එයාපෝර්ට් එකේ එහෙම නැත්තම් මේ සිස්ටම් එකකට එහෙම නැත්තම් කම්පැනි එකට ලබා දීලා තියෙනවා ලංකාවේ වීසා ටික. ලංකාවට එන අයට වීසා ලබා දෙන්න, ලංකාවට ඇතුල් වෙන්න, පිටරට එන අයට, අපේ ශ්‍රී ලාංකිකයෝ රටවල ඉන්න අයට මේ සියලු දෙනාටම වීසා ලබා ගන්න වැඩසටහන හදලා තියෙන කම්පැනි එකකින්. ඒ මෙරටේ කම්පැනි එකට දෙන්න උවමනාවක් තිබුණාද? කවුරු හරි කිව්වද අපිට ශ්‍රී ලංකාවට එන්න වීසා ලබා ගන්න යම්කිසි ප්‍රශ්නයක් තිබුණා කියලා කොතනක හරි? කොයිවත් ප්‍රශ්නයක් කවුරුත් කියලා නැහැ. කාංගර ඇහුවත් ඔයගලන්ට වීසා ගන්න යම්කිසි ප්‍රශ්නයක් මීට මාස කීපයකට පෙර, මාස 6කට වෙන්න පුළුවන්, 7කට වෙන්න පුළුවන්, ඉස්සෙල්ලා වෙන්න පුළුවන්. ඒ කාලය ඇතුළත හරි ඊට පෙර හරි වීසා ගන්න යම්කිසි ප්‍රමාදයක් හෝ යම්කිසි ප්‍රශ්නයක් ඇති වුණාද? ඒ ප්‍රශ්නයක් දැනගන්න නැහැ. එහෙනම් කවුද මේ කම්පැනියට දුන්නේ? ඇයි මේ කම්පැනියට දුන්නේ? කැබිනට් එක මේක අනුමත කරා නම් මතක තියාගන්න, කැබිනට් එක වහාම රටට කියන්න ඇවිල්ලා මේ කම්පැනිය කාගෙද, අයිතිකාරයෝ කවුද, මේක දුන්න ක්‍රමවේදයේ ටෙන්ඩර් පරිපාටිය මොකද්ද, මේ සම්බන්ධව ප්‍රකාශ කරන්න. මේ රටට අහිමි වෙන ඩොලර් 22-25 මේ මුදල් ප්‍රමාණය යන සාක්කුවට යන කණ්ඩායම කවුද කියන එක කියන්නේ. මේක බරපතල ප්‍රශ්නයක්. ඇවිල්ලා වීසා ටික ගන්න බැරුව විශේෂයෙන්ම ගුවන්තුඩුපලේ සිද්ධ වෙච්ච ප්‍රශ්න ටික ඔබතුමාලා දන්නවා. ඊට පස්සේ මේ අය නැවැත්තුවා එක. හැබැයි නැවැත්තුවත් මේක දුන්නේ කවුද, මේ මොකද්ද, මේ කම්පැනිය දෙන්න හේතුව මොකද්ද, ඒ කම්පැනිය කාගේද? දැන් ඉන්දියාව කියනවා ඉන්දියාව නෙමෙයි කම්පැනිය කියලා. එහෙනම් මේක ජාතකය මොකද්ද? මේක ජාතකය වහාම රටට හෙලි කරන්න කියන එක අපි ආණ්ඩුවට කියනවා. දූෂණ විරෝධී ගැන කතාවක් කරනවා, ඒවල පනත් ගැන කතා කරනවා, IMF එක ගැන ලොකු දේවල් කියනවා, අපි දූෂණයත් නැහැ, වංචාවත් නැහැ, කිසි දෙයක් නැහැ කියලා කියනවා. හැබැයි මේ අතරතුර මේවා සිද්ධ වෙන්නේ කොහොමද? මේක බරපතල ප්‍රශ්නයක්. ඒ නිසා මේක විසඳලා දෙන්න ඕන රටේ සමස්ත ජනතාවට විතරක් නෙවෙයි, මේක බලාපොරොත්තු වෙන හැම කෙනෙකුටම. ඒ වගේම අපි දැක්කා අද මේ දාලා තියෙන පුවත්පතේ සාමාන්‍ය පෙළ දස දහසකට අයදුම් නොකළ විෂයක් ඇවිත් දැන් කොහොමද මෙහෙම එන්නේ? කොහොමද මෙහෙම වෙන්නේ? සාමාන්‍ය පෙළ දස දහසකට අයදුම් නොකළ විෂයක් ඇවිත්
එකන මම විභාග කරනවා මං විෂයන් දහයකට හරි විෂයන් අටකට හරි පෙනී සිටිනවා. මං ඉල්ලා තියෙන විෂයන්ට අමතරව විෂයක් ඇවිල්ලා මට කොහොමද මේක ආවේ? එතන මේ රටේ මේ කියන සිස්ටම් චේන්ජ් එක වෙනුවට රට විනාශ කරන සිස්ටම් චේන්ජ් එකද සකස් කරලා තියෙන්නේ. ඔබට පැහැදිලිව දැනගන්න ඕන අන්නේ කතාව. ඉතින් අපි ආණ්ඩුවට කියනවා තමුන්නාන්සලා දැන් මේ රටේ වැඩ කරන්නේ මේ මාස දෙක තුන ඇතුළ සම්පූර්ණ වෙනම ගරානා ක්‍රමවේදයක් තමයි තමුන්නාන්සලා පාවිච්චි කරන්නේ. තමුන්නාන්සලා කිසිසේත්ම රටේ ඉදිරියට යන වැඩසටහන මේ නැවත වතාවක් අපිට මතකයි. අර බදු සහනේ දුන්න ගෝඨාභය රාජපක්ෂේදා බිලියන 600 ගාණක් නැති කරගත්තා. ඒ නැති කළ බදු සහනේ දුන්නේ තමුන්ගේ මැතිවරණ වාසිය ලබා ගන්න. එහෙම නැත්තම් මැතිවරණ උදව් කරපු කණ්ඩායමට සන්තෝෂමක් හැටියට. අද නැවත වතාවක් මැතිවරණයට යන්න සූදානම් වෙනවා ආණ්ඩුව. ඒ මැතිවරණයට යන්න සූදානම් වෙන්නේ විශේෂයෙන්ම ජනතාවගේ මුදල් ස්තික අයාලේ මැතිවරණ වාසි ගන්න ඕන විදියට මුදල් වේදම් කරන වැඩසටහනක් හදන්න යන්නේ. අපි ඉල්ලනවා වහා මොක කරන්න එපා. රට ගැන හිතන්, රටේ ජනතාව ගැන හිතන්, මීට පෙර සිද්ධ වෙච්ච කාරණා ගැන හිතන්, මේ කාරණා සියල්ලම ගැන හිතලා මේ රටේ ජනතාව මේ ආර්ථික ප්‍රපාතයෙන් මුදවා ගන්න අවශ්‍ය කරන වැඩසටහන කරන්න. ඒ නිසා අපි කියනවා පැහැදිලිව මේ රටේ ජීවත් වෙන කම්කරුවා විතරක් නෙවෙයි, මේ රටේ ව්‍යාපාර කරන ව්‍යාපාරිකයා, මේ රටේ ඉන්න නිෂ්පාදකයා, මේ රටේ ඉන්න කර්මාන්තකරුවා, මේ රටේ ඉන්න සේවාදායකයා, සේවා සපයන්න, මේ සියලු දෙනාම ආරක්ෂා කරගෙන තමයි කම්කරුව ආරක්ෂා කරගන්න වැඩසටහනට යන්න වෙන්නේ. සක් කොහොමද මේ නීති ප්‍රතිපාදන හදන ගමම්ම මේ අයගේ පහසුකම් සපයන්න අවශ්‍ය කරන වැඩසටහන හදන්නේ? අපි පැහැදිලිව කියනවා අපි විධිමත් 40%, අවිධිමත් 60%, මේ සියල්ලම 100%ක් විධිමත් වෙන වැඩසටහනක් සකස් කරලා ඒ ඇයට එයාගේ ජීවිතයේ අවසාන කාලේ IMF එක විශේෂයෙන්ම IMF එක දීලා තියෙන ඒ කොන්දේසි 90 නෙවෙයි, අපි රටේ ජනතාවට ඕන කරන කොන්දේසි නිවැරදිව සකස් කරලා ඒ විතරක් නෙවෙයි අපි අර්ථ සාධක අරමුදල වෙනුවට ඒ අරමුදලා සමාන වෙන අරමුදලක් අප නිර්මාණය කළා. මේ රටේ සමස්ත ජනතාවගේම කම්කරුවා වැඩ කරන අයව අපි බලා ගන්න වැඩසටහන හදනවා කියන එක ප්‍රකාශ කරනවා. ඒක අපේ සමග ජන බලවේගය හැටියට අපේ නායකයාගේ උපදෙස් පරිදි අපි මේ වෙනකොට වැඩපිළිවෙල සකස් කරලා තියෙනවා. ඒ වැඩපිළිවෙල තුළින් අපිට පුළුවන් රට ඉස්සරහාදී මේ රටේ තියෙන ආර්ථික ප්‍රශ්නත් එක්ක සමාජීය එයා සමානවම රටේ අධ්‍යාපනික සහ සෞඛ්‍ය කියන ප්‍රශ්න ටිකත් විසඳන්න අවශ්‍ය කරන වැඩසටහන හදන්න පුළුවන් කියන එක විශේෂයෙන්ම සිහිපත් කරනවා. ඒ වගේම සිහිපත් කරන්න ඕන මේ වෙලාවේදී මේ කම්කරුවා ඉන්නේ මේ රටේ විතරක් නෙමෙයි, විදේශගත වෙලා ඉන්න ශ්‍රී ලාංකිකයෙක් ඉන්න කම්කරුව හැටියට වැඩ කරන එයාගේ අයිතිවාසිකම් ගොඩක් ගිලිහිලා තියෙනවා. ඒ අයිතිවාසිකම් උල්ලංඝනය වෙලා තියෙනවා. එයාට විශේෂයෙන්ම තානාපතිකාරවල විශාල ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. ඒ අය වැඩ කරන ගෙවල් වලින් හාම්පුතුන්ගෙන් මෙයා වහල්ු විදියට සලකන තැන් තියෙනවා. හැබැයි ඒවට විධිමත් වැඩපිළිවෙලක් හරියට ඕනේ. තමුන්ගේ බඩගෝස්තරවාදී විදියට මිනිසුන්ගේ රට යවලා රටේ සල්ලි ටික වැඩි කරගන්න අවශ්‍ය වැඩසටහන හදනවා වෙනුවට අපි කියනවා ජනතාවගේ සුබ සාධනය, ඒ ජනතාව ගෙයක් හදාගන්න ඕන ගෙයක් හදාගන්න ඕන වැඩසටහනේ, ළමයෙකු ගන්නන්න ඕන ළමයාව ගන්නන වැඩසටහනේ, දෙමව්පියන් බලාගන්න අවශ්‍ය නම් ඒ දෙමව්පියන්ට බලන්න අවශ්‍ය, මේ පසුබිම මේ පසු විපරුම විදේශගත වෙන කම්කරුවාගේ සියලු දේ සම්බන්ධව ශ්‍රී ලාංකික ආණ්ඩුව අනිවාර්යයෙන්ම නිවැරදි වැඩසටහනකින් අනිවාර්යයෙන්ම පසු විපරුම කළ යුතුයි, කරලා ඒ අයවත් ආරක්ෂා කරන වැඩසටහන කළ යුතුයි කියන එක විශේෂයෙන්ම සිහිපත් කරනවා මේ දිනය මූලික කරගෙන. එහෙනම් බොහොම ස්තුතියි.